හරි කොලිටිගේ ටෙක්නික් දෙන්න ඕන දෙයක් කියලා. ඉතින් අපිගේ ස්තුතිවන්ත ළමයි ඔබට. මම කැමති කතා කරන්න ඔබගේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන්. ඒ කියන්නේ මාලිම මේ වශයෙන් දේවාම ලංකාවේ කලම් වල දෙන ඉතමම ප්‍රබල අග්‍රගණ්‍ය ගන්නේ එසලෝන් එකක්. ඉතින් මෙතනින් ගොඩක් සුවිශේෂී සේවාවක් වෙනවා ගොඩක් ක්ලයන්ට්ස් ලට. අපි ගත්තොත් අපි ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඉගෙන මතලේ ඉන්න අයගේ ඉඳලා සාමාන්‍ය බේස් එක වෙනකම් මාලිම් වල සමාන් කරලා සේවාව ලබා දෙනවා කියලා. මාලිම්ගේ දැන් ගොඩක් වෙලාවට මේ තරුණිය ගත්තාම අපි පුරුෂ පරිශ්‍රය වෙන්න පුළුවන් ස්ත්‍රී පරිශ්‍රය වෙන්න ඕන මේ හැමෝටම බේබේකින් නැතුව මේ දවස්වල සුදු වෙන්න ඕන වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ස්කින් ටෝන් එක හදා ගන්න ඕන වෙලා තියෙනවා. සහ අපි දකින ගොඩක් වෙලාවට බ්ලීචින්ග්ස් නැත නිෂ්පාදනත් එක්ක අපේ කැන්සර්ස් වලට මුහුණ දෙනවා. එතකොට අපි ගත්තොත් කැන්සර්ස් පිළිබඳව ගොඩක් වෙලාවට මේ සම්බන්ධ ගැටලු. ඉතින් ඒ නිසා සමහර මේ සුන්දර වීම අතහැරලා දානවා. තවත් සමහර මේ දේවල් එක්ක ගිහිල්ලා චීතේ අවලස්සන කරගෙන ඉන්නවා. ඉතින් ප්‍රොෆෙෂනල් ඉස්ටිෂන් කෙනෙක් විදිහට ඔබ දෙන අවවාද මොනවද මේ දේවල් හරි විදිහට කර ආකාරය පිළිබඳව? පළවෙනිම කාර්ය ආරණ තමයි කාර්ය අපි හැමෝටම තියෙන ලස්සන සම. ඒක මුලින්ම අපි ඇක්සෙප්ට් කරා. ඒක අපිට මේක වෙනස් කිරීම වෙනස් කරන්න යනවා කියන තැන ඉඳන් ඒක ඇත්තටම මන්ද මානසික රෝගයක් කියලා මම සඳහන් කරේ තුමා. ඔබ සඳහන් කරන්නේ කළු සුදු වීම සහ ඒ වගේ දේවල් සම්බන්ධයෙන්. මොකද තමන්ගේ පැහැ තමයි අපි ලෝකෙට ගෙනියන්නේ. දැකලා තියෙන රජිනා, උඹට මිසස් බර්ඩ්ස්ලා, උඹට මිස් බර්ඩ්ස්ලා, ඒගොල්ලෝ කවදාකවත් ඒගොල්ලෝ වෙන වෙන බ්ලීචින් ට්‍රීට්. බ්ලීචින් කියලා කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. එතකොට ඒ ක්‍රීම් දෙයවාම ඇත්තටම අපේ ස්කින් එකේ අවලස්සනක් මිස ලස්සනක් නම් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ ඔයාගේ පවුල කෙනෙක් තුන ඔයාගේ ප්‍රොඩක්ට්ස් ගාලා ජීවත් වෙන්න උනට අඳුරගන්න බෑ. ඒ වගේම තමයි මම හැමෝටම කියන්නේ ඊවන් ස්කින් ටෝන් එකක් තමයි මේ දෙක. එතකොට ඒකට අද තියෙන ඉතාම වටින ට්‍රීට්මන්ට්ස් ඒ ට්‍රීට්මන්ට් වලට යනවා මිසල ඒ ගොඩක් ප්‍රචලිත වුණේ ඔය ක්‍රීම්ස් වලට ඉන්දියාවේ සහ පාකිස්තානයේ. රසායනික සංයුක්තයකින් තොරව මේ ප්‍රොඩක්ට්ස් ඉදී ගෑවම අනිවාර්යයෙන්ම ඔබ සඳහන් කරපු දේවල් සහ කතාවක ඉතාමත්ම වටිනාකමකින් යුක්තයි. ඔබ සඳහා මම කැමති අපේ මේක 0% YouTube නාලිකාව බලන සාමාන්‍ය කෙනෙක්ට තේරෙන විදිහට පොඩ්ඩක් ඔබ සරල කරලා කිව්වොත් මම හිතනවා මේ දේවල් අනිවාර්යයෙන් සමාජගත කිරීම ඉතාමත් පොළු විදියට වෙයි අපිට. විහත මෙහෙමයි මේක මේ පොඩි පොඩි shops වල මේ products පාවිච්චි කරනවා. ඒක දැන් අපේ තරුණ YouTube සමහර අය ප්‍රතිශතයේ අඩු වෙනවා.
අනිවාර්ය විදු විදියට බේස් ක්‍රියා ක්‍රියාකරන්න බැහැ. ඉතින් මේක නිසා අනිවාර්ය පසුකාලීන සදාන පද්ධතියට පටහැනිව පාදිනවා. පිළිකා තත්ත්වයක් වුණත් වෙන විදකට බොහෝ අනිවාර්ය ඒක කියන්න ඕනේ. ඉතින් මම දෙන උපදේශය හොඳ බ්‍රෑන්ඩ් බ්‍රෑන්ඩ් මාලික දක්ෂ ස්ටේෂන් කෙනෙක් විදිහට පැහැදිලි කරයි මොන වගේ ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ සම මොන විදිහට පාවිච්චි කරන්න ඕනේ කියන සම්බන්ධයෙන් අපිට මොෂන් ගැන කතා කරනවා. ඒකෙන් තියෙනලු කිසි ටෙක්නොලොජි එකක් තමයි අපි ෆ්‍රීක්වෙන්ස් ගන්න. ඒක ඉස්සෙල්ලා අපි මොෂන් කියන්නේ සදී පැහැදිලා ඉන්නවා මේ ස්කින් ට්‍රීට්මන්ට්ස් කරන්න. හැබැයි ස්කින් ට්‍රීට්මන්ට්ස් වලදී ඔයගොල්ලන්ට ලොකු මේ වයිට්නින් ඉෆෙක්ට් ट्रीटमेंट्स ने भी ओगलन स्किन ने पे ये पिगमेंटेशन आउट कर ला स्किन के लिए सांस्कृत आउट कर ला ये नानी ने से टेक्नोलॉजी का तेरे को ट्रीटमेंट्स कराने का माय अभी बड़ा कर देते हैं इतने दी ताप में तेरा तो क्या नोट है अभी पावची कम प्रोडक्ट्स मांगर इटालियन प्रोडक्ट्स इतने दी जैसे कि वो हम उन लोगों के में दानवा स्किन गैनर इवोलागे एक्सपर्ट्स एक्सपर्ट्स बॉडी गैनर इवोलो बुढ़ा ඉතින් කියන්නේ ඒක හරියට හිතනවා. ඉතින් මේක අන්තර්ගතලා තියෙන ගොඩාක් ස්වාභාවික ingredients. අපේ ingredients එක්කම preservative තියෙනවා. අද natural දෙයක් natural කියලා අපිට 100% කියන්න බෑ. ඒක එමනම් ගාතින් පඩලා මුලේ වෙලම ගාතෝ. ඒක උනත් හොඳ දෙයක් නෙමෙයි. මේ දේ වගේ අන්තර්ගතයේ අපිට ඒක කියන්නේ දැන් ayurvedic treatments අපි කියන්නේ නරකයි කියලා. මිනුම් දල තියෙනවා. නම් සංගතක සංගතක තියෙන සහ නම් ප්‍රශ්න වෙලා තියෙන විහඟ ඕ ගානකට කොච්චර දුරට ඒක තේසිදුද කියන්න. අනිවාර්යෙන් ඔබ ගාන ඕනෑම ප්‍රොඩක්ට්ස් එකකට අපි කියන්නේ පිම්පල්ස් තියෙන කෙනෙක්ට ඕගලන් කියලා ඕගලගේ පොළවේ පාවිච්චි කරලා තවල් එක මුට පාවිච්චි කරන්න එපා. අනිවාර්යෙන් ටිෂුස් වලින් පිළි දාන්න. අව බැක්ටීරියා අපි මේ එකතු කරන මොහොතේ. එහෙම දේවල් නොවෙන්න වග බලා ගන්න ඕනේ. ඕගොල්ලෝ ඒ වගේ තමයි අපි මුද කන්සල්ටේෂන් එකක් දෙනවා. අපි අනිවාර්යයෙන්ම උපදෙස් දෙනවා. මේ උපදෙස් පිළිපැද්ද අනිවාර්යයෙන්ම ස්කින් එක ඉතා ලස්සනට ඉතා පැහැපත්ව ලබා ගන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නෙමෙයි. අපි කාටත් වැදගත් වෙනුනේ එන්තුසියාසම් එක. අනිවාර්යයෙන්ම ඕනෙම කෙනෙක්ට මේ ඉන්ඩස්ට්‍රි එකේ වෙන්න පුළුවන් නැත්තම් ඕනෑම ඉන්ඩස්ට්‍රි එකේ ලුක් ස්කින් එක අනිවාර්යෙන් අද වැදගත්. මේකට යනකොට හෝ ඉන්නකොට හෝ ඉන්නකේ වුණත් හවුස් වයිෆ් වුණත් අනිවාර්යෙන් ස්කින් එක ගැන බලලා ගන්න. ස්කින් එක කියන්නේ ඇත්තටම ජුවෙලරි. අනිවාර්යයෙන්ම ඉතින් ගාන මාලික කියන්නේ දැන් මාලික අපි ගත්තොත් දැන් අපේ ටොපික් එකේ එපිසෝඩ් එකේ ලෙවල් එක බලාගෙන ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයෝ අනිවාර්යයෙන් මේ කියන්නේ අනිවාර්යයෙන්ම YouTube users ලා. එතකොට මේ වගේම Instagram, Facebook, මේ වගේම TikTok, මේ වගේ දේවල් අප්ඩේට් කරන අය ගොඩක් නැත්තේ ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ස්කින් එක හරියට තියාගන්නවා කියන එක මේකෙන් කරනවා කියන එක ඒක කඩප අර ආවරණයක් වගේ. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මේ ටිප්ස් වලට යන්න ඕනේ. ඔව් එතකොට වෙනවා මේකත් කියන්න ඕනේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙකු. එහෙම නැත්නම් ස්කින් ડોක්ටර් කෙනෙක් අනිවාර්යයෙන් උපදේශනය අවශ්‍යයි. ඔබලන්ට හිතන හිතන විදිහට ඩීටේල්ස් තියෙන ඕන තැනක අද ලංකාවේ ඕන ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ මේ බ්‍රෑන්ඩ්ස් නේම් වලට ගොඩක් අය පොටු වෙලා ඉන්නවා. මේ දේවල් මැච් කරන්න ඕනේ අපේ ස්කින්
ප්‍රැක්ටිෂන් එකක්. ඒක උයන තුනක්. එතකොට ප්‍රවීණ රෝගලාවන ශිල්පීක හෝ ස්කින් ડોක්ටර් විතරයි සොලියුෂන් කෙරෙත් විතරයි ඒ රෙකමෙන්ඩේෂන් එක හරියට දෙන්න පුළුවන්. එහෙම නැතුව උගලන්ට හිතෙන විතර දේවල් ආලේප කරන් ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක අනිවාර්යයි. මොවත් සඳහන් කරේ දැන් ඔයගොල්ලෝ අනිවාර්යම මේ දවස්වල උනන්දු වෙන ඔයගොල්ලන්ට සෙල්ෆි එකක් ගන්න ඕන ලස්සනට ඉෆෙක්ට් එක ඉතින් ලස්සන වැඩි නැතුව නැචරල් විදිහට ඔයගොල්ලන්ට ලුක් එක අනිවාර්යම තියාගන්න ඕනේ කැමති තරුණියක් නම් තරුණයෙක් නම් එහෙම නැත්නම් ලංකාවේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක මොඩලින් ඉන්ඩස්ට්‍රි එක වගේම අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක මේ දේවල් වල කල්පකර කරග කරන්න සහ මේ දේවල් වලට අලුතෙන් එකතු වෙන්න බලාපොරොත්තු වෙන තරුණයෙක් තරුණියක් අනිවාර්යම ඔයගොල්ලන්ට අපේ එක YouTube නාලිකාවක සමට පුළුවන් වොච් එකක් විසිට් කරන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම කොහේ හරි හොඳ තැනක ඒ කියන්නේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙක් ශිල්පිනියක් අනිවාර්යයෙන්ම ඔයගලන් ගයිඩන්ස් ගන්න. එතකොට ඔයගලන්ට පුළුවන් වෙයි ඔයගලන් ස්කිල් එක අස්සට කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් කරන සමාජ සත්කාරයක් විදිහට තමයි අද අපි වාලිංගෝ එකතු කරගන්නේ. මොකද ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙක් one of our best aestheticians. ඉතින් අපි තව දේවල් ඉස්සරහට කතා කරමු. ඉතින් මම කැමති ටෝක් විත් වීනු අපේ එපිසෝඩ් එකේ තවට ලස්සන දේවල් ගැන කතා කරමු. මාලිග අපේ කොමන් ක්වෙස්චන් එකක් තියෙනවා ලංකාවේ තරුණ පරම්පරාව ගැන. ඉතින් ලංකාවේ තරුණ පරම්පරාව ගැන මාලිග ප්‍රධාන මොන විදිහට දකින්නේ? ඒ කියන්නේ පොසිටිව් විදිහට මාලිග දකින්නේ එහෙම නැත්නම් නෙගටිව් විදිහට. අතරම අවුරුදු 10කට කලින් දකින්න හරියට නෙගටිව්. දැන් මම දකින්නේ ඉතාම පොසිටිව් විදිහට. අපි දන්නා විදිය අපි ගොඩක් කාලයක් කලින් විහඳ කරේ අනිවාර්යයෙන්ම දීක්ෂිත දාලා තමයි ෆේෂල් කරන්නේ. ඒ අද වෙනකොට ගොඩාක් තරුණ තරුණිය දන්නවා දීච් කරනකේ හානි මොකක්ද කියලා. ඉතින් ස්කින් කැන්සර් සෙවෙනවා. ඒ වගේම තමයි විහඳ මම දකින්න උත්තරම් පොසිටිව් විදියට මොකද ඒගොල්ලෝ හරි ඇඩ්වාන්ස්. ඒ වගේ අනිවාර්යයෙන් ඉතින් ලංකාවේ තරුණ පරම්පරාව ගැන යන් ජෙනරේෂන් එක ගැන යූත් ජෙනරේෂන් එක ගැන මාලිග ෆර්නැන්ඩෝ තියෙන තමත්ම පොසිටිව් ඉමේජ් එකක්. ඉතින් අපි තමත්ම සතුටු වෙනවා ලංකාව ගැන අපේ රට ඉන්න තරුණ පරම්පරාව ගැන ඔබ ඒ වගේ ධනාත්මක ආකල්පයකින් ඉන්නේ ඒක සම්බන්ධයෙන්. මොකද ඔබ නිරන්තරයෙන්ම තරුණ තරුණියන් එක්ක වැඩ කටයුතු කරනවා. විතර දෙවේල ඔබට මේ තරුණ තරුණියන් විචාර විශ්ේ මුණ ගැහෙනවා. ඉතින් ඒ සිලුම දෙනා එක්ක සංසන්දනය කරන බලද්දී මාලික ඒ විදිහට දරාත්මකව තමයි ඔහු තරුණ පරම්පරාවෙන් කතා කරන්නේ. මගේ රෙපීට් කරා මොකද ඒක නිතරම සුබ පරිවිඩයක් ලංකා තරුණ පරම්පරාව පිළිබඳව. මාලික දැන් ලංකාවේ මේ ඉන්ඩස්ට්‍රි එක තියෙනවානේ අපි කියමු ෆැෂන් මොඩලින් එහෙම නැත්නම් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එහෙම නැත්නම් මොඩලින් මේ කියන කලාව සම්පූර්ණයෙන් මම ඒක පටු කරලා ගත්තත් කලාව. ඉතින් මේ කලාව තුළ අපි දන්නවා ඇක්ටර්ස්ලා සිංගර්ස්ලා එතකොට ඩ්‍රාමා ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය තමයි ලොකු ශිල්පයේ විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මේ හැම දෙයකම එක වැදගත් සංස්කෘතියක් තමයි ඔබගේ ශිල්පය. මේ බියුටිෂියන් ඇත්‍රිෂියන් එතකොට මෙස්කින්කියා මේ දේවල්. ඉතින් ඔබ හිතනවාද ඉන්ටර්නැෂනල් මාකට් එක ලංකාව අපි ජාතික අන්තර්ජාතික මට්ටම තරණය කරද්දී අපි ශ්‍රී ලංකාව අපි රටක් විදියට මේ ශිස්තේ ඉහළ තැනක ඉන්නවා කියලා. ඔව් ඒක ඇත්තටම විහක මම ඒ සම්බන්ධව ස්කින් සම්බන්ධව ගොඩාක් දුරට අධ්‍යාපනය ලබලා තියෙනවා. මම රටවල් 12කට වැඩි ප්‍රමාණයක අයගේ අතට තමයි මට වැඩ කරන්න ලැබුණේ සහ ඉගෙන ගන්න ලැබුණේ. හරි එතකොට අනිවාර්යයෙන් ඒගොල්ලෝ අපේ වැලුවද තමයි අපිට ලොකු ආර්ථික හැකියාවක් තියෙනවා ඇබිලිටියක් තියෙනවා. ඒ ඇබිලිටි එක ඉබුරුකුදු වෙනපත් වෙනවා. දැන් මම වැඩ කරන කාලේ කියලා මම ඉගෙන ගන්න කාලේ ඒකට ඇත්තටම පුදුමවක් මේ වගේ අය ඉන්නවද කියන එක. ඒ ආර්එස්එස් ලගත්තා ඒකත් ආර්එස්එස් ලගත්තා ඒකත් අපේ අය ගොඩක් ඉදිරියේ ඉන්නවා.
ඒක හොඳටම දකින්න පුළුවන් දැන් හොලිවුඩ් හරි ඔය කොහේ ගියක් බලන්න කවුරු ශ්‍රී ලංකාවේ ඒකත් ඉන්නවා අනිවාර්යෙන්ම තිබ නැහැ කවුරු හරි කෙනෙක් ඉන්නවා ඒත් එක පොලිස් ලගත්තා අනිවාර්යෙන් ලෝකේ ඉන්ටර්නැෂනල් පැටන්ට් ගියා ඉන්නවා ඇඩ්‍රස් ලගත්තත් එහෙම ඇත්තටම මුගලාපොම් ක්ෂේත්‍රයේ එහෙමයි ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ මොකද අපි ඩීල් කරන්නේ ගොඩක් ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් සහ ඉන්ටර්නැෂනල් අෆෙයර්ස් එතකොට සුවනේ වාරෙන් අපිට අපේ රට ඇත්තටම මොකද කරන්නේ ඉතින් ශ්‍රී ලාංකිකයන් විදිහට ඔබට මට අපි සියලු දෙනාටම තමත් සතුටු වෙන්න පුළුවන් මොකද ලංකාවේ අනාගතය ගැන මොකද අපේ වර්තමානයත් මේ වෙද්දි මේ ශිෂ්‍ය වලින් අපි ඉහළ මට්ටමක ඉන්න උසස් මට්ටමක ඉන්නවා ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් පොලිටික් අපි මේන්ටේන් කරන මට්ටමක සහ මේකේ තියෙන වන කොලිටියක අපි සතුටු ඔබේ ගැන තමයි සදාන් කරන්නේ ඉතින් ටොපික් එකේ රිසෝල්ස් අරගෙන ඉදී මම ගොඩක් කරා මේ සෙලිබ්‍රිටිස්ලව අරගෙන යන ගමනේ අප්කමස්ලව අරගෙන යන ගමනේ මම ගොඩක් වෙලාවට මගේ එපිසෝඩ්ස් වල බියුටිෂියන්ස් ලව, හෙයාර් ඩ්‍රෙසර්ස් ලව, ඩිසයිනර්ස් ලව මම එකතු කර ගන්නවා. සමහර වෙලාවට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් ලංකාවේ කලාවක් කියද්දී අයි ඔයා හැම වෙලාවෙම මේ ඇක්ටර්ස් ලැක්ටර්ස් ලව මොඩල්ස් ලව විතරක් කරන්නේ නැතුව මේ හැම දෙනාම එකතු කර ගන්න කියලා. ඉතින් ඇත්තටම ගත්තොත් ලංකාවේ කලාව ඉහළට දාන්න, මේක ලස්සන කරන්න, මේකේ තියෙන සුන්දරත්වය වැඩි කරන්න මේ ඩ්‍රෙස් ඩිසයිනර්ස් ලව, එතකොට බියුටිෂියන්ස් ලව, එතනිෂියන්ස් ලව අනිවාර්යෙන්
තමන්ගේ තියෙන ස්කිල් ස්කිල් එකත් එක්කම විනාග ක්වොලිටීස් ආර් මැටර්ස් ක්වොලිටීස් තියෙන අපි කතා කරන විදිය අපි අන්‍යයන් එක්ක ඩීල් කරන්නේ කොහොමද ඉන්ටර්පර්සනල් ස්කිල්ස් අන්න අනිවාර්ය රිසෙප්ෂන් එකට ආවම කොහොමද අපි ක්ලයින්ට් එක්ක කතා කරන්නේ මේ දේවල් හරියට වැදගත් වෙනවා උදාහරණයක් මම සමහර ලංකාවේ ඉගෙන ගන්න තැනකට ගියපු නිසාම මම දැක්කේ හැමෝටම තියෙන ආසාව ඒක ඔස්ට්‍රේලියාවට යන්න එහෙම නැත්නම් මේ වෙන රටකට කියලා වැඩ කරන්න සහ මේ කොම්පැනි ඉස්සරහම කරගන්න හැබැයි no experience at all experience එකක් නම් බැහැ MBQ කරලවා වෙන කෝස් එකක් කරලවා එක පාර ඒ මාස 6ක්වත් අවුරුද්දක්වත් experience කර ගන්න බැහැ ඒක කවදාකවත් විනන්න අපුකා අවුරුදු 10ක් maximum අවුරුදු 10ක් ෆීල්ඩ් එකේ වෙන කෙනෙක් යටතේ ගුරුවරයෙක් හෝ වෙන යාන්ත්‍රිකෙක් හරි කප්පාඩ්ස් කෙනෙක් හෝ ටෙක්නිෂියන් කෙනෙක් අනිවාර්ය මොකද මේක කවුරු හරි අපි ගන්න ඇති ආධුනිකයෙක් අපි ඔයාලට ඉස්සෙල්ල කිව්වා සමාජයෙන් වම්මද කිව්වා මේ කැමරාස්වලට ක්වොලිටිස් වලට වඩා උදා වෙලාවට මේ මේකප් ආර්ටිස් කේ මේ ආර්ටිස්ගේ අතේ තමයි මේ වැඩේ තියෙන්නේ මේ ස්කීම් හදන හයිකෝ සල්මහගේ උරatte ඒගොල්ලන්ගේ තමයි මේ වැඩේ තියෙන්නේ කියලා ඒක ඇත්තම ඇත්ත ඕනම ඇක්ටර්ස් කෙනෙක් ඕනම සිංගර් කෙනෙක් කැප කරන්න මෙන්න මේ කටයුතු පුළුවන්. ඒක තමයි ට්‍රෙන්ඩි වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආපෝ ක්ලාසික් තමයි ඇවිල්ලා තියෙන්නේ. අනිවාර්යයි. ඉතින් අපි ඒ අනුව තමයි යන්න ඕනේ. මේ හැබැයි ක්‍රියේටිව් වර්ක් එකක් වෙන්නත් ඕනේ. හැමෝම කරන හැමෝම දැන් මේ විදිහට මේ මේකප් එක කරා මේ කෝඩස් මේම කරා ඒකෙම දෙයක් නැහැ. මේක විවිධත්වයෙන් යුතු කරන්න ඕනේ. හැමෝම කොට්ටේ මේ පාට ගෑවා එහෙම රෝස් ස්කූල් ගෑවෙන්නේ නැහැ. මොකද රෝස් ස්කූල් ගහන අවශ්‍යතාවයක් නැහැ. කමන්ත ගෑවෙන්නේ විතරයි කස්ටමයිස් විදියට කස්ටමයිස් විදියට ඒ වගේ කොහොමද අපි කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක කරන්නේ කියලා එයා ආර්ටිස්ට් එක. ඒකත් ඒ ආර්ටිස්ට් ඕන විදියට තමයි අපි වර්ක් එක දෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම උන් අපි අර කන්වර්සේෂන් එකක් තියෙන්න ඕනේ. ඒ කන්වර්සේෂන් එකේ පස්සේ තමයි අපි හරි ආක්වර්ක් එකක් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැන් ওই දේවල් ගැන කතා කරද්දී මම අපි අත්දින්න දේවල් ගැන අපි ටොක් ෂෝ එකක් කරද්දී අපිට තේරෙන හෙයාර් රෙස අපිට නැති වුණා අපිට කොන්ෆිඩන්ස් නැහැ ඒ දේ කරන්න සමහර වෙලාවට එහෙම නැතුණු අපිට හරි විදිහට පොඩි ටච් එකක් දාගන්න සමහරට ලොකු දෙයක් නෙමෙයි හැබැයි අපිට කොන්ෆිඩන්ස් තියෙන කෙනෙක් අපිට පොඩ්ඩක් ටච් එකක් දැම්ම අපිට ෂෝ එක මොඩල් කරන්න පුළුවන් මං කියන්නේ අපි අක්කම channel සුද්ධි කරන අපි ගැන විතරක් නෙමෙයි මගේ ඉන්ඩස්ට්‍රි එක වැඩ කරන ගොඩක් අය මේ කොන්ෆිඩන්ස් එක අනිවාර්යයෙන්ම දෙන්නේ ඒ හෙයාර් රෙසස් ස්කින් කියන කරන ඔබලා ඒ වගේ බියුටිෂන්ස් මේ මේ සීල් දෙනවා. ඉතින් ඒ නිසා ලංකාවේ අනාගතයේදී අපි හිතනවා මේ ශේෂ්ඨ පුද්ගලයන්ට මීට වඩා තවත් වටිනාකමක් එකතු වෙයි. ඒ තුනේ අනිවාර්යයෙන්ම ලංකාව සුන්දර කරන ගමන සාක්ෂාත් කරගන්න අපිට අනිවාර්යයෙන්ම හැකි වෙනවා. මොකද අපි තව සුන්දරයක් කතා කරමු. දැන් මාලින්ද ගොඩක් වෙලාවට ඔය බලන්න ඔය ලස්සට ඇඳගෙන පාරේ යනවා සමහර වාගේ ගෙදර එහා ගෙදර ඉන්න ආන්ටි අංකල් කවුරුන් වාර ලස්සනයි කියලා ගොඩක් කරලා කියන්නේ නැහැ. මොකද හේතුව ගොඩක් දෙනෙක් කැමති නැහැ කවුරු ලස්සනට ඉන්නවට ලස්සනට අඳිනවට. මම හිතන්නේ පොදු මතය ඒක. අපි කවුරුත් කතා කරන්න අකමැති. ටිප්ටන් ප්‍රොත්තේ ඒක. නමුත් ඔබ හිතන්න ඔබව ලස්සන වෙනවට කැමති කවුද? බියුටිෂියන් කෙනෙක්ගේ අල්ටිමේට් ගෝල් එක ඔබව ලස්සන කිරීම. මොකද ඔහු ඇයි සතුටු වෙන්නේ ඔබව ලස්සන කිරීම තුලින්? ඒ අදසගෙන මේ බියුටිෂියන් කෙනෙක්
මේ වපසරිය ගත්තා පස්සේ ඔවුන් ඉතාමත්ම සතුටු වෙන්නේ ඔබ ලස්සන වෙනවා පස්සේ. ඉතින් ඒ නිසා අපි හිතනවා ඔබගේ දෙමාපියන් පස්සේ ඔබ ලස්සන වෙනවා නම් සුන්දර වෙනවා නම් අනිවාර්යයෙන්ම කැමති මේ ශිෂ්‍යයෙ ඔබ වෙන ඔබ නියෝජනය කරන ඒ සියලුම දෙනවා. ඉතින් අපි මේක සිරොත් පස YouTube ගාලිකාවෙන් අපි වස්තාවක් කරනවා ලංකාව ලස්සන කරන මේ ෆීල්ඩ් එක ලස්සන කරන මේ දේක වැදගත්කමක් එකතු කරන ඔබලා හැමෝටම ඉතාමත්ම ස්තුති කරගෙන මේ දේවල් අනාගතයේ වෙනුවෙන් ඔබලා කරගෙන යන සහ ඉදිරියට මේ ඊට වඩා පොදු දේවල් කරන්න කියලා. ඉතින් මාලින්ග මම ඔබට මේ වෙලාවේ රුපියල් මිලියන 100ක් දෙනවා. රුපියල් මිලියන 100ක් දුන්නොත් මට ඔබ දැනගන්න ඕන ඔබ මොන විදිහකට මේ මුදල් ටික පරිහරණය කරන්නේ මේ ශිෂ්‍යය හෝ එහෙම නැත්නම් මේ ලංකාවේ යහපත යහපත දෙස. මෙහෙමයි. හරි අමා ප්‍රශ්නයක් කොහෙන්ද හැදුවේ හන්ද? මිලියන 100ක්. ඕකේ. යහපත දෙස. ඒ කියන්නේ මෙහෙම මාලිංග you just think that suppose you are in a project. Okay. So you can use this money for your personal things. But you are the owner of this money and you are the handler. එතකොට ඔයා තමයි මේක handle කරන්නේ. ඔයාට fully freedom තියෙනවා. So how you handle this 100 million? ඔව් මම ඇත්තටම මේක handle කරන්න කැමතියි. මේ නවකයන්ට. මොකද මේගොල්ලෝ ඇත්තටම ලොකු ප්‍රශ්නවලට පාඩම් පීඩනයක් තමයි ඒකෙන්. මේ වපසරිය ගන්නවාම සමහර ගොඩාක් ඉගෙන ගත්තේ ටිකක් කට්ටිය ඉන්නවා මේ ඉන්ඩස්ට්‍රි එකේ. සමහර අය ඉගෙන ගත්ත කට්ටිය. හැබැයි ඉගෙන ගත්තේ නැති කට්ටියට ගොඩාක් ලොකු බෝන් ටැලන්ට් එකක් තියෙනවා. ඒ වගේ ලොකු පැෂන් එකක් තියෙනවා. අද හැමෝම තැන කතා කරනකට ලක් වෙන දෙයක් තමයි ඕක. ඒ වගේම ඒ වගේ අයට එඩියුකේෂන් එක දෙන්න පුළුවන් නම් ඒක තමයි පොදුතන මගේ හොඳම ගෝල් එක. මේ ක්වොලිෆිකේෂන් ටිකක් ක්වොලිෆිකේෂන් ටිකක් ප්‍රයෝග කරන්න දුන්නා නම් ඇත්තටම හොඳයි. මොකද එතකොට ඒගොල්ලන් කවදාකවත් ක්ලයන්ට් කෙනෙක් ඉස්සරහා කිසිම කෙනෙක් ඉස්සරහා වැටෙන්නේ මේකක් කියන්න ඕනේ විහක මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ බොහෝම සංවේදී මිනිස්සු. ඒ සංවේදී මිනිස්සුන්ගේ මේ කරන වැඩේ හරියට කරගෙන යන්න තමයි කස්ටමර් කෙනෙක් විදිහට හැමතිස්සෙම ඔබගේ අභිමතාර්ථය විදිහේ පෙ. ඒ තුලින් තමයි ඔබට යහපත්යක් ලබා ගැනීමට හැකි වෙන්නේ. හැකි වෙන්නේ අනිවාර්යයෙන්ම. මොකද මේක තදලා පෙරලා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක හරි සම්නෙමේ ඔබගේ දේ හරියට කරගන්න පුළුවන් නම් ඕන එක ඇත්තටම ඔබ යහපතම වගේ ආශ්‍රය කරන්න. ඒක තමයි මට කියන්න පුළුවන් හොඳම දේ. අපි මෙතෙක් කල් මම ආපු ගමනේ මට ගොඩාක් ක්ලයන්ට්ස් එක්ක වඩා හිතේ යාළු. අනිත් ක්ලයන්ට්ස් එක්ක මට යාළු වුණා මිසක් කවදාකවත් ඒගොල්ලන්ට ඒගොල්ලන්ටත් එහෙමයි ක්ලයන්ට්ස් ලොන්නේ නැහැ. ඒ කියන්නේ අපේ හද කිසිම කෙනෙක් කන්වර්සේෂන්. ඒ කියන්නේ අද එන නවකයන්ට මට කියන්න කැමතියි. ඒගොල්ලන්ගේ gedara ප්‍රශ්න අරගෙන ඉන්නවා සර්විස් එකක් කරන වෙලාවට. මොකද ගෙවල්ල ප්‍රශ්න ඇත්තටම ක්ලයන්ට්ස් ලට වැඩක් නෑ. කන්වර්සේෂන් එකක් ගන්න පුළුවන් රිකාඩින් යෝ ජොබ්. හිතෙන්න ඔයාගේ ජොබ් එක ගැන තමයි කතා කරන්නේ. මිනිස්සු වෙනවා එක එක විදිහේ එක එක එනවා. ඒකුණ නිදිද දේවල් ඔයගලන්ට කියන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ හැමතිස්සෙම මේ වෘත්තිය බාලම කර. මේ වෘත්තියේ ඒ වචනාගතම තියාගෙන වැඩ කරන්න පුළුවන් නම් ඔත හොඳ ගමනක් යන්න පුළුවන්. ඒක තමයි විය යුත්තේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබට මිලියන 100ක් පොදලා ලැබුණ අනිවාර්යයෙන්ම මේ ශේෂ්ත්‍රීය නවකයන්ට මේ ක්වොලිෆිකේෂන්ස් මේ ලැබෙන්න ඕන. සමහර ඒතැන්වලදී මට අඳුරගන්න ලැබුණ සමහර ළමයිට ඇත්තටම ඒගොල්ලන්ගේ ලන්ච් එකවත් ගන්න බැරි ළමයි ඕන තරම් ඉන්නවා. මේක ලංකාව අනිවාර්යයෙන්ම පොඩි රටක්. හරිද? එතකොට ඒ ළමයිට මම ඇත්තටම පෞද්ගලිකව මම ට්‍රේන් කරනවා. ඒක මට ආඩම්බරයෙන් කියන්න පුළුවන්. අද ඒගොල්ලෝ ලංකාවේ මේ පිටරටවල්ලා තියෙනවා. ලංකාවේ පොඩි තැන්වල ඉන්න ඒ පුද්ගලයෝ සමහර අය
रिफ्लेक्सोलॉजी मगे के लिए जाता है समान है, एरोमाथेरेपी के लिए जाता है समान है, स्किन ट्रीटमेंट्स के लिए जाता है, एसिड्स के लिए जाता है, सीएस वगैरह ट्रीटमेंट्स के लिए जाता है, ये गुरु आपको होटल तो अर्न कर लो, ये गुरु होटल पावर जीवित जाता है, ये कहना मतलब हरे निहत मानी ඉතින් අපි හැම වෙලේම අපේ YouTube නාලිකාවේ හොඳ දේවල් සමාජගත කරනවා. අපි හැබැයි මේ සමාජවත්කීම් කියන දෙයට ලොකු තැනක් දෙනවා. ඉතින් මම හැම වෙලේම කරනවා ඔබ මොනවද කරන සමාජවත්කීම් කියලා. ඉතින් මම දැන් අමුතින් මට ඔබගේ අහන්න දෙයක් නැහැ. ඔබ කතා කරේ ඔබ කරපු සහ ඔබ කරන සමාජවත්කීම් පිළිබඳව. ඉතින් මේ කලාවත් එක්ක ගැටෙන අපි කතා කරා මේ බියුටිෂියන්ස් ලා මේ රියලිසස් ලා මේ කොරියෝග්‍රාෆර්ස් ලා මේ ෂේප් එක්ක ගොඩක් ඉන්න පිලිසර් මේ හැමදේම ලස්සන කරන පිලිසර් අපි කිව්වා ඊටාත්ම සංවේදී සහ ඊටාත්ම හරි සොඳුරු මිනිසුන් කියලා. ඉතින් මේ සොඳුරු මිනිසුන් කියන කතාව තවත් ප්‍රූවෙන දෙයක් තමයි බාලි ඔබ සඳහන් කර ඔබ ඊටාත්ම ඒක කැමැත්තෙන් සඳහන් කරන මම මගේ දේවල්වල ලොකු වටිනාකමක් දෙනවා. නමුත් මේ රෙකමෙන්ඩ් කරගන්න බැරි නිසා මට අයිඩෙන්ටිෆයි කරන සහ ඒගොල්ලෝ ටැලන්ට් එකනවා සහ ලංකාවට සහ ලෝකෙට අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම ස්කිල් එකක් තියෙනවා අනිවාර්යයෙන්ම මට හිතෙනවා සමහරක් දැන් සමහරවල්ලේ හරියට ගැහෙනවා බයයි මොකද අපි ඇත්තටම ශේෂයේ පිස්සුනේ වගේ වගේ උඩ මුල මතකයි අනිවාර්යකට ඉතින් එහෙම ගැහෙන ළමයි මම දැක්කහම ඒකත් ඒගොල්ලගේ ලොකු ටැලන්ට් එකක් උදා පොඩි පොලිටිස් දිනලා ඒ ළමයි මොකද ඇත්තටම පික් කරනවා මෙයා ඒ ළමයි පික් කරලා ඒ ළමයිට පුළුවන් තරම් සපෝට් එක දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ අනිවාර්යකට ඉතින් මලින්ග අපිට ඔප්ෂෝ එකත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. අපි අවසන් වශයෙන් ඔබගෙන් ඔබට අවස්ථාව දෙනවා ලංකාවේ ගොඩක් වටේ ෆලෝවර්ස් ලා ඉන්නවා. එතකොට ෆලෝවර්ස් ලා Facebook ෆලෝවර්ස් ලා ඉන්නවා වගේ සලෝන් එකේ ඉන්නවා වගේ ෆ්‍රෙන්ඩ්ස් ග්‍රවුන්ඩ් එක. ඒ වගේ වාගේ යාළු නෑ ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඔයාලා මොකක්ද කියන්නේ සහ ඒගොල්ලන්ට ඔබව කන්ටැක්ට් කරගන්න විදිය වාගේ account ඒ දේවල් ගැන ඔයාලට කතා කරන්න පුළුවන්. ඔබගෙම මම මතක් කරන්න ඕනේ මගේ ගුරුවරු ආගුරු සීකකට වඩා මට ඉඳලා තියෙනවා ඒ වගේ තමයි මොෂි අධිපති ශාම් සිංහ ඔහු මට ඇත්තම අත දුන්නා කිව්වෝ ඒක මම වැරදි ඔබ ඔහුගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔහු හරහා ඉතින් ඒකත් මම කියලා අපි ඔබ තමත්ම ආදරෙන් මතක් කරමු අනිවාර්යයෙන්ම ඔබ මේ විදිහට වෙන අඳුනනවා අනිවාර්යෙන් මේ මතක් කළ යුතුයි සහ ඉදිරියේ මොකක් මට ඉඳලා තියෙයි ඔබ දැන් මාලිංග ෆිනෑන්ඩෝ කියපුවාම ඔබ බ්‍රෑන්ඩ් එක නිර්මාණය කළා කියන එක ඔබ නිර්මාණය කරමින් යනවානේ මේ ගමන තුළ ඔබට කැමති පීසක් වෙනවා නැත්නම් මාලිංග ගෙම්ම මම ස්කින් කෙයාර් කරගන්නවා මාලිංග ගෙම්ම මම මාලිංග මීට් කරනවා මගේ දේ වැඩි සක්සස් වෙන්නේ කියන ෆෑන් බේස් එකක් ඉන්නවා සහ ෆ්‍රෙන්ඩ්ස් ලා ඉන්නවා ඉතින් ඒ වගේම එහෙම නැත්නම් ඔයාගේ Facebook ෆලෝවර්ස් ලා Instagram ෆලෝවර්ස් ලා විශාල පිරිසක් ඉන්නවා ඔබ ඔවුන්ට මොනවාගේ දෙයක්ද කියන අද ඔබ ඉන්ටර්වියු එකක ඉන්නේ ඔබට පුළුවන් ඔබ කතා කරන්න කතා කරන්න ඔබට ඕපන්ලි ඔවුන්ට මොන විදිහකට ඔබ ආදරය කරන්න ඔබ මොන විදිහකට ඔබගේ ජීවිතය එකතු වෙන්න කියලා කියන්නේ ඔබට කතා කරන අවස්ථාවක් තියෙනවා ඕනෙම කෙරෙත්ත මත වර්ෂ මරණව සම්බන්ධ වෙන්න පුළුවන් ඒ නැත්නම් මැසේජ් හරහා සම්බන්ධ වෙන්න පුළුවන් හැමදෙස්සෙම කාර්ය කොහොමයි හරිද ඉතින් ඕනෙම සම්බන්ධ වෙන්න පුළුවන් ඕනෙම කෙරෙහි ඕනෑම සම සම්බන්ධව තියෙන ගැටලුවකට මම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි කිසිම පැකිලීමකින් තොරව ඔබලන්ට අහන්න පුළුවන්. අනිවාර්යයෙන් අපි ඔබට මාලිගයේ කන්ටැක්ට් නම්බර් එක දැන් මේ වෙලාවට තියෙන කිස්සේ ඔබට ඒකලි මාලිගව සම්බන්ධ කරගන්න පුළුවන් කාර්යබහුලත්වයක් එක්ක. ඉතින් ඒ වගේම මම අනිවාර්යයෙන්ම මාලිගුවගේ Facebook, Instagram, Twitter මේ accounts ඔක්කොම දෙයක් මගේ වීඩියෝ එක අවසානයේ එකතු කරන්නම්. ඉතින් ඔයගලන්ට මාලිගුව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයට අමතරව ඔබ account සරව ඔබ සම්බන්ධ කරගෙන ඉන්න පුළුවන්. ඉතින් මාලිග මම හිතන පොඩි අඩුවක් මගේ වුණා කියලා මම ඔබට ලොකු අවස්ථාවක් දුන්නේ නැහැ. ඔබට උදව් උපකාර කර මේ තැනට එන්න අත දීපු පිරිසට ස්තුති කරන්න. ඉතින් ඔබ ඊළඟ අවස්ථාවල මාලිගුව මම මතක් කරන්න මගේ මාව මගේ මාව තමයි මගේ මේ හැකියාව ඇත්තටම දැක්කේ විගඟ වෙන කවුරුත් දැක්කේ නැහැ මොකද දැක්කේ ලංකාව වගේ අපේ සංස්කෘතියත් එක්ක තින්න රටක ගොඩක් වෙලාවට මේ අම්මලා තරුණෙක් කොල්ලෙක් මේ සලෝන්ස් කියලා දේවල් වලට කාලයක් තිබ්බ යන්න දෙන්නේ නැහැ මගේ ඇත්තටම කවුරුත් පසුබිම හරිම වෙනස් මගේ පවුලේ ඉෂියලා ඉන්නත් හැයාරිසස් වල කවුරුත් ඉඳලා නැහැ මේක තමයි ඇත්ත කතාව ගොඩක් අය වෙන දෙයක් බ්‍රන් ගොඩාක් අධ්‍යාපනික මට්ටම ගොඩාක් උසස් තිබ්බ මහත් ඇතර ගත්තේ
පිටි කරන්න නෙමෙයි. හරිද? මම පොඩ්ඩක් ශිෂ්‍යයෙක් තමයි මගේ රස්සාව පරිවෙන්න පටන් ගත්තේ. ඉතින් එතරම් තමයි මට මේ ෆොරිනර්ස් ලා හරහා ඒගොල්ලෝ මට උදව් කරන්න ගත්ත ඒගොල්ලෝ දැක්වා මිනුම් මේ කෝසස් කරන්න උදේ ඒගොල්ලෝ මගේ දැක්කා. මගේ ආර්ට් එකක් දැක්කා. මම හැමතිස්සෙම ස්කින් ට්‍රීට්මන්ට්ස් කරන වෙලාව බලන ගවේෂණයක් තුනේ ඒගොල්ලන් මේක හරි පුදුමයකට පත් වුණා. ඉතින් එතකොට මම අනිවාර්යෙන් මතක් කරගන්න ඕනේ මේ මගේ මම මම තමයි විතරයි ෂොක් වුණා. පළවෙනිම මම මේ වගේ කියන්නේ බියුටිෂන් කෙනෙක් වෙන අතට කිව්වම නමුත් ඒගොල්ලෝ පස්සේ පස්සේ ඒගොල්ලෝ ගොඩාක් උදව් කරා මගේ සිස්ටර් ඒ වගේම තමයි මගේ අහරුවේ හෙළුව කියන්න ඕනේ මගේ හොඳම ඉදිරිය එල්කම් ගොඩාක් උදව් කරා. ඉතින් ඇත්තට මම ගුරුවරු ඇත්තට ගුරුවරුගේ නම් කිව්වොත් එහෙම මේ සල්සෝටයක් ගන්න අපිට තව එපිසෝඩ් ගන්න වෙනවා. 21කට වඩා ගුරුවරු ඉන්නවා මට. ඉතින් ඒ ගුණකේ මම ඇත්තම ගොඩාක් ඇත්තටම මම කරන්න ගොඩාක් කෘතු වේදි වෙනවා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන ඕගොල්ලෝ මාලිංග ෆනැන්ඩු ඕගොල්ලන්ගේ යාමරේ වෙන අනිවාර්යයෙන්ම ඔබ සඳහන් කර විදිහට ඔයාලගේ අනිවාර්යයෙන්ම මේ 21 වෙනිදා ඉඳන් අනිවාර්යයෙන්ම මම හිතන 20 out of 21 අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අනිවාර්යයෙන් බලයි. ඉතින් ඒ ගොඩක් අය මේ ලංකාවේ ඉන්නේ. But you guys should share. Yes. ඉතින් අනිවාර්යම සතුටේ මාලිංග ඔබ අද දැක්කලා මොකද ඔබ ගොඩක් දේවල් මේ ශිෂ්‍ය පිළිබඳව සහ රට පිළිබඳව ඒ වගේම මේ සමාජය පිළිබඳව ඉතාමත් ධනාත්මක ගොඩක් දේවල් අපිත් එක්ක එකතු කරගත්තා. අපි එක්ක සමාජගත කරන්න එකතු වුණා. ඉතින් මාලිංග අක්කම channel එකක් විදිහට අපිත් එක්ක ඉතාමත් පැතිලීමකින් තොරව මගෙත් එක්ක එකතු වුණා. මගේ talk show එකත් එක්ක එකතු වුණාට ඉතාමත් ස්තුතියි මාලිංග. අපි තවත් ලස්සන episode එකක ඔබ අපි එකතු වෙමු ගොඩක් වැඩ කටයුතු කරමු. ඔබට නැවතත් මා ස්තුතිවන්ත වෙන ගමන් වියක 0% අපේ YouTube නාලිකාව මේ වෙලාවේ නරඹන ඔයගලන් හැමෝටම ස්තුතියි.